ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිවෙන් සිරස්තල එපා කියලා තියෙද්දෙත් රඹුක්කනතුවක් කුපත්තු කළ අයට වැඩ වරදෙයි රඹුක්කනතුවක්කුවට නියෝග දුන්නේ බේබද්දෙක්ද टी 56 गिनी अवि हतरकिन उंड 35ක් වෙඩි තියන්නම කැඳවූ හතර දෙනා කවුද තුවක්කුව සාමකාමී උද්ඝෝෂණ වලට පත්තු කරන්නේ නැති බව පොලිස්පති කොමිසමට සහතික වෙයි රාජපක්ෂලා ගෙදර යනවා වෙනුවට කැබිනට් උප්පර වැට්ටි තමයි අගමැති මහින්දට යන්න කියද්දි අනේ එපා කියන තවත් කණ්ඩායමක් पौद्गलिक समागम रैसक जनता अरगलेट सहाय दक्वाई अलुतिन पत्वेनवा आये इल्लास्वेनवा आंडुए हैंगी मुत्त हैंगियो एमति सेल्लम गालुमोदर विरोधेट दिन 14යි उपवासे निरुतवू तेरिपह सिरिदम्म हिमि रोहलट तवत हिमि नमक मारांतिक उपवासයක් आरंभයි කාදිනල් හිමි ඇතුළු පාස්කු වින්දිතීන් පිරිසක් පාප්තුමා මුණ ගැසීමට රෝමයට ප්‍රථමයෙන් දේශීය පුවත් රඹුක්කනදී චමින්ද ලක්ෂාන්ට වෙඩි තියපු පොලිස් නිලධාරීන්ට දැන් වැඩ වර්ධින්න වගේ එන්නේ. ඉහළ නිලධාරියෙකුගේ උනත් වැරදි අණක් පිළිපදින්නේ නැතිව ඉන්න නීතියෙන් අවසර තියෙනවා. ඒ නිසා ඉහළ අණට වෙඩි තියපු පහළ නිලධාරීන් කිසිවෙකුටත් ගැළවී යන්න ඉඩ දෙන්න හොඳ නැහැ. අද මානව හිමිකම් කොමිසමට ආව පොලිස්පතිවරයා පවසා ඇත්තේ උද්ඝෝෂණ වලට වෙඩි තියන්න එපා කියලා තියෙන බවයි. එවන් පසුබිමක ඇත්තටම වෙඩි තියන්න අවසර දුන්නේ කවුද? රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලන විශේෂ පොලිස් කණ්ඩායම අද පෙරවරුවේ අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළා. එෙහිදී අනාවරණය වුණේ T 56 ගිනි අවි 4ක් හා පතොරම් 35ක් පොලිසිය භාවිත කර ඇති බවයි. මේ අතර මෙම සිදුවීමට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද දෙවන දිනටත් කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා. අගතියටපත් පාර්ශවය වෙනුවෙන් ප්‍රේන්සි අල්සකුරරත්න මහතා සමග නීතිඥ 35 දෙනෙකු සිටි අතර පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා සමගින් නියෝජ්‍ය පොලිස්පති නීති කොට්ටාස අසංග කරවිට මහතා පෙනී සිටියා. අනතුරුව අධිකරණයේ ඇමතු මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය මෙම ගැටුම සම්බන්ධ देन ऐसिन दुटू साक्षीकरुवन पेमिनिसिटी दाय विमसुआ කෙසේ වෙතත් මියගිය අයගේ පාර්ශවයෙන් කිසිවෙකුත් පැමිණ සිටියේ නැහැ. අනතුරුව මෙම ගැටුම ඇති වූ මොහොතේ කටයුතු කළ පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කිරීම ආරම්භ කෙරුණා. ඒ අනුව රඹුක්කන පොලිස් ස්ථානාධිපති කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී KB කීර්තිරත්න කෑගල්ල අවි ගබඩාව බහරව සිටි නිලධාරියා ඇතුළු නිලධාරීන් 5 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගත්තා. මෙහිදී කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී KB කීර්තිරත්න මහතා සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේ මෙම උද්ඝෝෂණය පිළිබඳව රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයා 19 වනදා අලුයම 4ට තමා දැනුවත් කළ බවයි. මුලින් සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු යොදවා උද්ඝෝෂකින් හා කතා කර ඉන්ධන බවුසර් එනතුරු ඉවසන්නේයි ප්‍රකාශ කර තිබෙනවා. මෙම කැරලි කණ්ඩායම සමග සාකච්ඡා කළද ඔවුන් ඒවා කිසිම විටක ගණන් ගත්තේ නැති බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී KB කීර්තිරත්න මහතා ප්‍රකාශ කර ඇත්තේ. ඉන්ධන හලට ගිනි තැබීමට උත්සාහ තමා සහකාර පොලිස් අධිකාරිවරයෙකු එය වැළැක්වීමට යෙවූ බවද අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. කෙසේ වෙතත් කැරලිකරුවන් පොලිසියට බිම පෙරලාගෙන පහර දුන් බවත් ඒ මොහොතේ කඳුළු ගෑස් පහර එල්ල කිරීමට අනුදුන් බවත් කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී KB කීර්තිරත්න මහතා අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කළා. උද්ඝෝෂකයින් පාලනය කිරීමට නොහැකි වූ විට තමා ළඟ සිටි අවිකත් නිලධාරීන්ට අහසට වෙඩි තබා බිය ගන්වන ලෙස අනුදුන් නමුත් පාලනය කළ නොහැකි බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඉන්පසු ඉන්ධන බවුසරයට ගිනි තැබීමට උත්සාහ දරද්දී දන හිසෙන් පහළට වෙඩි තබන ලෙස තමා නියෝග කළ බවත් කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී KB කීර්තිරත්න මහතා අද අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කළා. පසුගිය 19 වනදා රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවයේදී එක් පුද්ගලයෙකු මිය ගියා. එලෙස මිය ගියේ චමින්ද ලක්ෂාන් නැමැති 42 හැවිරිති පුද්ගලයෙක්. ඒ අනුව ඔහුගේ දේහය ඊයේ රාත්‍රියේ සිය නිවස වෙත රැගෙන එනු ලැබුවා. දේහය පිළිබඳ අවසන් කටයුතු නාරන්බැද්ද පොදු සුසාන භූමියේදී හෙට සිදු කිරීමට නියමිතයි. මේ අතර මිය ගිය චමින්ද ලක්ෂාන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පැමිණියා. මේ අතර රඹුක්කනදී පොලිස් වෙඩිපහරින් පුද්ගලයෙකු මිය යාමට අදාළව අද පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු මානව හිමිකම් කොමිසමට කැඳවා තිබුණා. පොලිස්පත්තුමා මීට මාස ගානකට ඉඳලම මේ උද්ඝෝෂණ කිසිවකට වෙඩි තුවක්කුව පාවිච්චි කරන්න එපා කියලා තමයි උපදෙස් දීලා තියෙන්නේ. නමුත් කෑගල්ලේ සිද්ධියේදී තුවක්කුව පාවිච්චි වෙලා තියෙනවා. ඒ සම්බන්ධව පොලිසිය විනයානුකූලව කටයුතු කිරීමට තීන්දුව කළා. පොලිස්පත්තුමාගේ උපදෙස් වලට පරිබාහිරව ගණිත තීන්දුව සම්බන්ධව විධිමත් තීරණය කරන්නට මානව හිමිකම් කමිටු සභාව ගන්නා උත්සාහය සම්බන්ධව එතුමා ඇගීමක් කළා. මහජන ආරක්ෂාව පවත්වාගෙන යාමට සන්නද්ධ හමුදාව කැඳවීමේ ආඥාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැනවූ බව කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මේ අතර ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසපත් වූ නාලක ගොඩහේවා මහතා ඉල්ලා අස්වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. මහජන සාමය පවත්වාගෙන යාම සඳහා වන අවශ්‍යතාවයන් සැලකිල්ලට ගනිමින් සන්නද්ධ හමුදාවල සියලුම සමාජිකයන් එහි දෙවැනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා කැඳවන බවට ආඥාවක් නිකුත් කොට ඇත. ඒ බව පාර්ලිමේන්තුවට මෙයින් දැනුම් දෙමි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති. ඊයේ ගෲප් එකේ අසං කරගෙන තියෙනවා. ගෲප් එකේ අනුමැතිය අරන් තියෙනවා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉදිරියට යනවා කියලා. අර කතානායකතුමනේ 88 දෙනා ඉඳලා තියන්නේ මේ පාර්ලිමේන්තුවේ බහුතරය 88ද 113ද රඹුක්කන මිනිස්සු මහපාරට රජයට විරුද්ධව උද්ඝෝෂණය කරනකොට නායකතුමා මිලේච්ඡ ප්‍රහාරයක් එල්ල කරා මිනීමරුවා මේ මිනීමරු ආණ්ඩුවක් පාස්කු ප්‍රහාරෙත් මිනීමරු ඉන්නේ මේ ආණ්ඩු පාර්ශ්වයේ මේක න්‍යායපත්‍රය කළා කතා කරන්න කියන්න මේ කරන්නේ මීඩියා වලට මාධ්‍යවලට මේ කතා කරන්නේ කතානායකතුමනේ සභාවේ රීචර් ස්පීකර් වෙන්නේ නැද්ද කරුණාකර සභාව හල්තබනවා. බොහොම ස්තුතියි. ඖෂධ පිටරටවල් වලින් මේ රටට ගෙන්නන්නට අවශ්‍ය ඒ සියලුම ශක්තිය උපරිමයෙන්ම අපේ മന്ത്രി වැටුප් වලින් ලබා දෙන්නට අපි සූදානම්. ඔබලාගේ හාම්පුත්තුන්ගේ ආණ්ඩුව යටතේ 80000ක් වැඩ වර්ජන කියාස් කරා. රුපියල් 2.5ක් කිල්ලුවා කියලා. දැන් කතා කරනවා වේදනාව ගැන. නොදන්නව නම් ඉගෙන ගන්න පොත්පත් ඇරලා. බාකීර් මාකර් මැතිතුමාගේ තාත්තා මේ පුටුවේ හිටියේද? ඔබතුමන්ගේ පියතුමන් 65 ඉඳන් 70 වෙනකන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයා හැටියට හිටියා. එතුමන් ජීවත් වෙලා හිටියා. ඔබතුමා එතුමන්ට අපහාස කරා ඔය විදිහට. මම ඔබතුමලා වගේ දිව දෙකෙන් කතා කරන්නේ අනිත් කකුලුවන්ට තේරෙන්නේ රත් වුණාම තමයි. දැන් නාලක ගොඩේවා മന്ത്രിතුමාට වතුර ටික රත් වෙන්න කලින් තේරුණා මේක යන්න බෑයි කියලා. නාලක ගොඩේවා දැන් ඉල්ලා අස්සෙලා තියෙනවා. ජනාධිපතිතුමා කියලා තියෙනවා. නාලක ගොඩේවා മന്ത്രിතුමාට දැනට IMF එකේ සාකච්ඡා යන හින්දා මේ ලිපිය මාධ්‍යවලට දෙන්න එපා. IMF එකේ සාකච්ඡා ඉවර වෙනකන් ඉන්න කියලා ජනාධිපතිතුමා ඉල්ලීමක් කරලා තියෙනවා. රටේ ජනතාව ඉල්ලන්නේ අලුත් රටක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉල්ලන්නේ අන්තර්වාර පාලනයක්. තව පිරිසක් ඉල්ලන්නේ රාජපක්ෂවරු නැති ආණ්ඩුවක්. නමුත් දැනට ලැබී ඇත්තේ කුමක්ද? අලුත් කැබිනට්ටුවක්. අගමැතිට ගෙදර යන්න කියලා ආගමික නායකයින් පවා ඉල්ලද්දී දෙන්න යන්නේ කුමක්ද? මහින්ද රාජපක්ෂ අගමැතිකමේ තවදුරටත් ඉන්න ආණ්ඩුවක් හදාගන්න තමයි දැන් මේ කණ්ඩායම හදන්නේ. අපේ රටේ ඉතිහාසයේ ඇති හැකි නැති බැරි සැමටම දැනෙන මේසා විශාල අර්බුදයක් මීට පෙර තිබී නැහැ. මේසා බරපතල පීඩාවන්ට ජනතාව පත් වෙලත් නැහැ. ජනතාව අද ඉන්නේ නැත්තේ මිනි පෝලිම්බල විතරයි. ඒ තරමටම බහන්ඩ හිඟේ සහ මිල ඉහළයාම් ජනතාවගේ ජීවිත විනාශ කරමින් තිබෙනවා. ගාලු මෝදරට සේම රට හතර අතිම්ම ඇහෙන්නේ ගෝටා ගෝ හෝම් කියන සටන් පාටේ. අපේ රටේ ඉතිහාසේ පළමු වතාවට මහනායක ස්වාමින් වහන්සේලා වගේම කාදිනල් හිමිපාණනුත් අවධාරණය කරේ දැන් ඇති යන්න කියලයි. නමුත් යනුව වෙනුවට වෙනත් උප්පරවැට්ටි භාවිත කරමින් බලයේ ඉන්න තමයි දැන් මේ හදන්නේ. මේ තනතුරුවලට ආපුහම ඇතිවන බලතණ්හාව තමයි ඊට ප්‍රධානතම හේතුව. අති විශාල දැවැන්ත පවුල්ගසක් නිසා එහෙම ලේසියෙන් දාලා යන්න හිතෙන්නෙත් නැහැ. මොකද නාමල්ලගේ විතරක් නෙමෙයි නාමල්ලගේ දරුවන්ගේ අනාගතයත් හදලා දෙන්න එපායයි නේද? යන්න ඉස්සෙල්ලා දේශපාලනේ නැතුව වෙන මොන රස්සාවක් කරන්නද ඉතින්? අනික ඉතින් මේ දේශපාලනඥයින්ගෙන් 98%ක්ම අර മന്ത്രി වැටුපෙන් හරිම අහිංසක විදිහට ජීවත් වෙන අයනේ නේද? ඩොලර් එකක් තියා 7-5ක්වත් හොරකම් කරලා නැහැලු. മന്ത്രി වැටුපයි දීමනාවලිනුයි විතරක් මේ ගෙවන අති සුකෝපභෝගී ජීවිත කොහොමද ගෙවන්නේ? එක්කෝ ඩේසියාච්චිගේ මැණික් මල්ල නැත්තම් හතර මහා නිදානේවත් පහළ වෙන්න ඕනේ. එහෙමත් නැත්තම් ඉතින් කොහේ හරි නිදානයක් හරන්නවත් ඕනේ. මේ රට බේරගත්තේ රාජපක්ෂ පවුලලු. ඒ තමයි යන්න එපා කියන අය කියන්නේ. ඒ ප්‍රභාකරන්ගෙන්. එදා ප්‍රභාකරන්ට එරෙහි සටනට සරත් ෆොන්සේකා, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ උරදුන්න බව, කරදුන්න බව සත්‍යයක්. ඒ ගෞරවයේ එහෙමම තමයි. ගංගේ ගහගෙන යන තරුණියක්ව බේරගත්තා කියලා ගංගෙන් ගොඩ අරගෙන අපයෝජනය කරන්න, දූෂණය කරන්න දෙන්න බැහැනි. ඒක හරි පැහැදිලිනේ. රාජපක්ෂවරුන්ට යන්න කියන ජනතාව අවධාරණය කරන්නේත් ඒ කතාවම තමයි. එකම කාඩ් කුට්ටම අනමින් ජනතාව තවදුරටත් මුලා කරනවට වඩා නිවැරදි බල හුවමාරුවකට යා යුතුව තිබෙනවා. දැන් බලන්න අලුත් කැබිනට්ටුවට ගීතා කුමාරසිංහ නෝනවයි ඩයනා ගමගේ මහත්මියවයි පත් කළා. මේ දෙන්නව පත් කළ සැනින් තෙල් ඉනුවද, ගෑස් පෝලිම් වාෂ්ප වුණාද, ලයිට් පත්තු වුණාද? නෑනේ. මේ තවත් හිත් සනසන්න, තමන්ගාව තියාගන්න දීපු තනතුරුනේ. දැන් මේ රටේ අනාගතය අලුතින් ලියන්න අවශ්‍යයි. අද වන විට මේ රටේ දැවැන්ත පෞද්ගලික සමාගම් පවා මේ ආණ්ඩුවට එරෙහි වෙලා කොන්දේසි විරහිතවම මේ ජනතා අරගලයට සහය දැක්වීමට සමාගම් කිහිපයක් තීන්දුව කළා තියෙනවා. ජෝන් කීල්ස්, CBL Export, හේමාස්, ජෙට්වින්, මාස් හෝල්ඩින්ස්, ඩයලොග් සමාගම් මේ අතර වනවා. ඇත්තටම මේ සියලු සමාගම්වල නිවේදන සමග සසඳනකොට අපට වෙලාවකට හිතනවා මේ පාර්ලිමේන්තුවත් පෞද්ගලීකරණය කළා නම් මීට වඩා හොඳයි කියලා. මන්දේ සමාගම් දන්නවා මේ රටේ ඩොලර් වලට මොකද වුනේ කියලා. එක එක බේබිලා බබා පාට් දැම්මත් දැන් ජනතාවත් දන්නවා ඩොලර් පිල්ලි ගැහුවා කියලා. ප්‍රශ්නේ තියෙන්නේ තව ටික දවසකින් කොහෙන් හරි ණයක් ලැබිලා පෝලිම් අඩු කරලා ආයේ ණය සල්ලි ටිකත් පොදි බැදගෙන යන්න දෙනවද කියන එකයි. ඊට පෙර රාජපක්ෂලව ගෙදර යවිය යුතුයි කියලයි අපේ රටේ මහානායක ස්වාමින් වහන්සේලා වගේම ජනතාවත් අවධාරණය කරන්නේ. දැන් ඇති කියලා තමයි හැමෝම කියන්නේ. සාමාන්‍යයෙන් හෘද සාක්ෂියක් ඇති ඇමති කෙනෙකු හැටියටයි ඩලස් අලහප්පෙරුම අප හඳුනන්නේ. අද ඔහුත් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මෙසේ පවසනවා. අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයම ඉල්ලාස් විය යුතුයි කියලා. එසේ කළහොත් විතරක් යම් දවසක එහි ගෞරවය හිමිවන බව ඩලස් අලහප්පෙරුම හිටපු ඇමතිවරයා අද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. පහුගිය අතීතය තුළ රට කරපු විධායක මෙහෙයවපු, ව්‍යවස්ථාදායක මෙහෙයවපු එව්වට සම්බන්ධවෙච්චේ සියලු දෙනා යන්න ඕනේ ගෙදර. එහෙම නැතුනොත් මේ රට හදන්න බෑ කියන තැන තමයි අපි ඉන්නේ. මහින්ද එළියට ගියොත් මහින්දට විරුද්ධව කරප්ෂන්ස් එළියට එනවා. ෆයිනෑන්ෂල් කරප්ෂන්. ඒක නිසා මහින්ද බයයි මේකෙන් එළියට යන්න. එම නිසා ගෝඨායි මහින්දයි එළියට යන්නේ නැහැ. ගියොත් ඒගොල්ලෝ යන්න ඕනේ ජේල් එකට. අන්න ඔය බය නිසා තමයි ආයෙ එළියට යන්නේ නැත්තේ. අපි හැමෝම කියන්නේ ඉතින් අස්සෙන්න කියන එක තමයි. බලතණ්හාවෙන් ඉන්න බවක් තමයි අපිට පේන්නේ. මේ බලලෝභීත්වය කවදටදත් හරින්න කියන එක වෙනකන් අපි අරගලය කරනවා. පෞල්වාදයක් තමයි අපි දකින්නේ. පෞල්වාදයක් කිසිසේත්ම මේකේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. මහින්ද මහත්තයා ඉල්ලාස් වෙන්න ඕනේ. එතකොට එදා අපි ගෝඨාභය මහත්තයා ඉල්ලුවා වගේම අද අපි යන්න කියනවා. ඒක එකවන්ව සියලු දෙනාම එක හඬින් කියනවා යන්න කියලා. කොහොමද බවුල් පිට ඔක්කොම යන්න ඕන. අලුතෙන් කවුරුහරි ආවනම් හොඳයි. හැබැයි මේ වුණ අනිවාර්යෙන් එපා. ඔය ජනාධිපතිතුමාට කියන්න තියෙන්නේ කරුණාකරලා ඉක්තාවත් මෙච්චර වද දෙන්න නැතුව මිනිසුන්ට ඉක්මනින්ම අයින් වෙලා යන්න කියලා. කොච්චර කිව්වත් අහන්නේ නැහැ. මේගොල්ලන් තාත්තා පුතාට බලය දෙන්න try කරනවාද කියලා අපි දන්නේ. හැබැයි රාජපක්ෂ පරම්පරාව මේ පවුල මේ ජෙනරේෂන් යවන්න ඕනේ. මහින්ද මහත්තයා මේ දුරේ ඉන්න ඕනේ නැහැ. ඇත්තටම මහින්ද මහත්තයා කියන්නේ රටේ රජෙක් වගේ ඉන්න තිබ්බ මිනිස්සෙක්. හැබැයි මේ මිනිස්සයා රටේ රජෙක් වෙන්න ඕන මිනිස්සයා අද රටේ වෙලා තියෙනවා. අහගන්න ඕනේ නැහැ. මේ වෙලාවේ හිටියා නම් අච්චු පොත්වල ළමයින්ට පාඩමක්. අපිටත් දුකයි. මොකද අපි අවුරුදු ගාණක් තිබ්බ යුද්ධ ඉවර කරා. ඒ ඉවර කරලත් අද මේ වගේ කතා අහන්න ඕනේ නැහනේ. ඒ අහන්නේ තමන්ගේ තියෙන අවශ්‍ය කාලෙන් යන්න ඕනේ. ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ගෙදර යන ලෙස බල කරමින් පැවැත්වෙන ගාලු මෝදුර විරෝධයට අදට දින 14යි. බ්‍රිතාන්‍යයේදී හොඳම නළුවාට හිමි ලෝරන්ස් සම්මානය දිනූ හිරාන් අබේසේකරද ගාලු මෝදුර විරෝධතාවයට සහය බල කරමින් එක්ව සිටිනවා. අදත් දිවයින පුරා උද්ඝෝෂණ සංවිධාන කර තිබුණා. ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ගෙදර යන ලෙස බල කරමින් ආරම්භ කර ඇති ගාලු මෝදුර විරෝධතාවයට අදට දින 14ක්. මේ අරගලය වෙනත් උද්ඝෝෂණ ව්‍යාපාරවලට වඩා ගොඩක්ම වෙනස්. සාමකාමී කිසිම අයුරකින් මාර්ග හරස් කිරීමක් හෝ කඩා කප්පල්කාරී ක්‍රියා වාර්තා වුණේ නැහැ. මේ ගාලු මෝදුර පිටියට එන්නේ රටට ඇත්තටම ආදරේ පරම්පරාව. ඊට මේ හැමදාම ගලන ජනගඟ හොඳ සාක්ෂියක්. ඊයේ රාත්‍රියේ සිට ගාලු මෝදුර පිටියට ජනතාව පැමිණියේ මේ ආකාරයෙන්. බ්‍රිතාන්‍යයේදී හොඳම නළුවාට හිමි ලෝරන්ස් ඔලිවිය සම්මානය දිනු හිරාන් අබේසේකර රංගන ශිල්පියාද ගාලමෝදර විරෝධතාවයට එක් වුණා. මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලය අසල මාරාන්තික උපවාසයක් ආරම්භ කළ පූජ්‍ය තෙරිපෑ සිරිධම්ම හිමියන් අසනීප තත්ත්වයක් හේතුවෙන් අද පෙරවරුවේ රෝහල්ගත කෙරුණා. නුවර කටුගස්තොට ගටිකාරාම විහාරස්ථානයේ වැඩවාසය කරන මාත්‍ර විමලධර්ම හිමියන්ද අද ගාලුමුදර පිටියේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. වත්මන් රජයට ගෙදර යන ලෙස බල කරමින් දිවයින පුරා පැවති විරෝධතායිමේ शुद्धोत्तम फ्रांसिस पापवහන්සේගේ विशेष आराधनावකට අනුව කොළඹ අගරදුගුරු කාඩිනල් මැල්කම් රංචිත් හිමිපාණන් අද රෝමයේ බලා පිටත්ව ගියා. මේ සඳහා පාස්කු ප්‍රහාරයේ 23 පිරිසක්ද එක්ව සිටිනවා. शुद्धोत्तम फ्रांसिस पापवහන්සේගේ විශේෂ ආරාධනයකට අනුව කොළඹ අගරදුගුරු කාඩිනල් මැල්කම් රංචිත් හිමිපාණන් අද උදෑසන රෝමයේ බලා පිටව ගියා. පියතුමන්ලා හා කන්‍යා සහෝදරියන් 18 දෙනෙකු පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වූ මඩකලපුව සියොන් දේවස්ථානයේ වින්දිතයන් 9 දෙනෙකු කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේ 6 දෙනෙකු හා මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ 20 දෙනෙකු මෙම පිරිසට ඇතුළත්. පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් ලෙස සිදු වූ අසාධාරණ පිළිබඳව මෙම සියලු දෙනා එක්ව පාප් වහන්සේ දැනුවත් කිරීමට නියමිතයි. අති උත්තම ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අපගේ කාඩිනල් හිමිපාණන්ට ආරාධනාවක් කරුවා මේ වින්දිතයින්ව අරගෙන රෝමයට එන්නට කියලා. උන්වහන්සේ ඊටාත්ම ආසාවෙන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා මේ වින්දිතයින් හමු වෙලා ඔවුන් සමග කතා බහ කරන්නට. විශේෂයෙන්ම අපි දන්නවා අපි අවුරුදු 3ක් තිස්සේ අපගේ කාඩිනල් හිමිපාණන් සමග මේ වින්දිතයින්ට සාධාරණ ඉෂ්ට කරන්නට කියලා මේ රජයට බල කෙරුවා. රජයෙන් ඉල්ලා සිටියා. නමුත් කිසිම සාධාරණත්වයක් අපි බලාපොරොත්තු වුණ ආකාරයෙන් සිද්ධ වුණේ නැහැ. ඉතින් සමහර වෙලාවට මේ රටේ නායකයෝ හිතන්නට ඇති කල් මරද්දී අපගේ මේ සටන දියාරු වෙලා යයි අවුරුද්දෙන් අවුරුද්ද දියාරු වෙලා යයි කියලා එහෙම වෙන්නේ නැහැ. මනුදම් මෙහෙවර ලංකාවේ අපට දීර්යක් වන අපේම මෙහෙයුම මේ අභියෝගාත්මක කාලේ ලංකාවේ අපේම අය වෙනුවෙන් දීර්යක් වෙන්නට ඩයලොග් සමග සර්වෝදය මාස් හෝල්ඩින්ග්ස් PwC ශ්‍රී ලංකා CBL සමූහය සහ හේමාස් ආයතනය එක්ව ඉදිරියටම හැමදාමත් වගේ ලෙන්ගතුකමින් ආදරයෙන් එක්ව අපි ජීවිත ජයගමු. මේ මනුදම් මෙහෙවරට සියත අපිත් මාධ්‍ය දායකත්වය ලබා දෙනවා. පවතින ආර්ථික අර්බුදය හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සහන ලබා දීම සඳහා ආරම්භ කළ ඩයලොග් මනුදම් මෙහෙවර වැඩසටහන මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මක වෙනවා. එලෙස ක්‍රියාත්මක වන මනුදම් මෙහෙවර වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් රත්නපුර ප්‍රදේශයේදී පැවැත්වුණා. ඩයලොග් ආසියාටා සර්වෝදය මාස් හෝල්ඩින්ග්ස් හේමාස් CBL සමූහය PwC ශ්‍රී ලංකා එකමුතු වෙනුයි මෙම මනුදම් මෙහෙවර ක්‍රියාත්මක කරනු ලබන්නේ. मेहवरे सिया आये अमतनवा आप यहाँ टे सिलू देने सहायक नहीं देनेवा पतुमाक पतन टे माँ आते सिही देनेवा सर्व उदय दिने दिन लियु नटे यानेवा बुआमार इंतजार में दासर जीवत हुनी मंदम मेहवर करूँ मिलाएलो कहते नेटा මේ සර්වෝදය ආයතනයට වටනා මේවරක් මේ අවස්ථාවේ අපිට කර දෙන දුප්පත් අහිංසක මිනිස්සු වෙනුවෙන් එවෙනුවෙන් බෙහෙවින්ම සර්වෝදයට ඩයලොග් ආයතනයට ඉතාම පිංසුදු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දවසක් සුමානක් කමර ජීවත් වෙන බට්ටිය දෙන්න පුළුවන් නම් ඒකට අපි කරපු ලොකු භාගයක් කියලා සලකනවා. ඇත්තටම මේ මනුදම් මාධ්‍ය ජාලයත් සර්වෝදය ආයතනයත් හැමදාම හොඳ වැඩ කරන්නේ. අපි නම් ඉහෙලින්ම සතුටු වෙනවා මේ කරපු සත්කාරය පිළිබඳව. ඇත්තටම මේක ලොකු සත්කාරයක්. මොකද අපේ ගම්වල අහිංසක දුප්පත් මිනිස්සු ඉන්නේ එදා වේල කන්න නැතුව. ඉතින් ගොඩාක් දෙනා බඩගින්නේ මේ වෙලාව වෙනවා. ඩයලොග් ආයතනයේ සර්වෝදය ලෑස්තිලා මේ කරන මෙහෙවර ගැන අපිට හරිම සන්තෝෂයි. මනුදම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වෙන අපේම මෙහෙයුම. රාත්‍රී පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.